රුසියාවෙන් ඉන්ධන ගෑස් සහ ගල් අඟුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඒ යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියාව දක්වන ආර්ථිකමය ප්‍රතිචාර තවත් වේගවත් කිරීමෙන්. ඒ අනුව රුසියානු තෙල් තවදුරටත් ඇමරිකානු වරායන් වෙත පිළි නොගන්නා බවත් පුටින්ට වඩා බලවතුන් සමග ඇමරිකාව ඉදිරියේදී කටයුතු කරන බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසුවා. මේ අතර යුක්‍රේන ආක්‍රමණයට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යද රුසියාවෙන් ඉන්ධන ආනයනය තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් එම තහනම බලාත්මක වීමට නියමිතව ඇත්තේ මෙම වසර අවසානයේ සිට බව විදෙස් මාධ්‍ය පැවසුවා. බ්‍රිතාන්‍ය මේ වන විටත් ඉන්ධන අර්බුදයකට මුහුණ පා සිටින අතර එරට තුළ පෙට්‍රල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් රුසියාවෙන් සිදු කරන ගෑස් සහ ඉන්ධන ආනයනය තහනම් කිරීමට යුරෝපා සංගමය මෙතෙක් තීරණය කර නොමැති බවද වාර්තා වනවා. ඊට හේතුව වන්නේ යුරෝපා සංගමය ප්‍රධාන වශයෙන් යැපෙන්නේ රුසියාවෙන් ආනයනය කරන ලද ඉන්ධන සහ ගෑස්වලින් වීම හේතුවෙන්. කෙසේ වෙතත් සිය රටේ සිය ජර්මනිය වෙත දිවෙන ගෑස් නල මාර්ගය වසා දමන බවට රුසියාව මේ වන විටත් අනතුරු අඟවා තිබෙනවා. කෙසේ වෙතත් රුසියාව ඊයේ ප්‍රකාශ කර සිටියේ සිය රටින් සිදු කරන ඉන්ධන ආනයනය තහනම් කළහොත් ගෝලීය ආර්ථිකය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළද භයානක ප්‍රතිවිපාක රැසකට මුහුණ පානු ඇති බවයි. ඒ හමුවේ ඉදිරියේදී බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 300ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවටද රුසියාව අනතුරු ඇඟෙව්වා. මේ අතර පවතින යුක්‍රේන අර්බුදය සැලකිල්ලට ගනිමින් ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම් කිහිපයක්ම රුසියාවෙන් ඉවත් වෙමින් තිබෙනවා. ජාත්‍යන්තරය තුළ ප්‍රචලිත අවන්හල් සමූහයක් සහ සිසිල් බීම සමාගමක්ද එලෙස රුසියාවේ සිදු කරන වෙළඳ කටයුතු වලින් ඉවත් වන බව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. යුක්‍රේන රුසියා යුද ගැටුම හේතුවෙන් මේ වන විට පවතින තත්ත්වයමයයි. ඉදිරියට වාර්තාවන නවතම තොරතුරු එසනින් පත්තරේ YouTube නාලිකාව තුළින් ඔබ වෙතගෙන ඒමට පත්තරේ අප සූදානම්. දිගටම රැඳී සිටින්න පත්තරේ සමග.